ලංකාවෙයි තාමත් විශාල විදියට ෆලෙක්ස් අදනවා. ඒ ෆලෙට්ස් ගන්න පුළුවන් ආර්ථිකයක් තිබෙන මිනිස්සුනෙමයි මේරට තුළ සිකින්නේ. එහෙමනං ඒ හදන්නේ මේරටට විදේශිකයන්ට ගන්නන්නයි. ඒ විදේශිකයාව ගන්න ඕන නිසා තමයි ොො පහලොස්දාහට මේරටේ වීසයික දෙන්න හදන්න. අපේරටේ දරුවට හෙට සිද්ධ වන්නේ අරමිනිියහගේ ගේ ඉස්රගීල සිකෘටිකාරෙක් වෙන්නයි ඒ මිනිහට දොරාර වෙන්නයි. අප එක අපේ තරුණ කොල්ලට වෙන්න අරමින්හගේ වාහන ද්‍රයිර් කෙනෙක් වෙන්නයි ම මේ රැකයා පිළිබඳ අවතක් සේරු කිරීමක් නෙවේ මේ කරනේ නමෙත් අපේ ලංකිික දරුවාට සිද්ධවන්න වෙන දේගැනයි මම කතා කරන්නේ. වෙනත් රටක මුදල් අරගෙන ඇවිල්ලා අපේ රටේ සුකෝබබෝගී ජීවිතයක් ගත කරනවා මේ රටේ දරුවන් අන්තිම අසරන දුක්කිත තත්ත්වයක සිටිනකොට. අන්න ඒක තේරුම් ගන්න බැරිවෙච්ච නායකෝ සිටීම ගැන මං ඉතාමත් දුක්කිත වෙනවා. ඒවගේම මං ඔබට කිව්වා. අපේ දෙමන සහෝදරයාට මේ අවබෝධ වනෝතින් මං අද මේ කියනදේ. ඔपට ඔබේ රටපිළිබंदව තිබෙන आයිතිය නැතිවී තිබන්නේ ඔබ වෙනත්ताගේ ේවල් අහන්න්නගිය ंद है ඔබ ऐसी युते මේ राटයි ඔබ ජනताාවගේ ඔබේ අවශ्यताාව विසඳගැනීම सඳ ඔබ ඔබ भूमी ඔබ साताान ක यතු ඔබ गोविතන ඔබ साටन කළ යුතුයි ඔබ ගहा कोला ඔබ आप सुුසයක් साටन කළ यුතු ඔබේ खැडी්क्षගේ හදාගන්න है මේරටේ වාරි කර්මාන්තය වතුර මුළු රට්ටම වගා කරන්න පුළුවන් වෙච්චේ ඉතාමත් හොඳ ශශ්‍රීක පොළොවක් ඇති වතුරක්තිබෙන රටක්. ඔබ පිටරටට ගිහිල්ලා ඔබ මේ රටත්තෙක් අසමගි වෙන්න වෙන්න වෙනත් රටවල්වෙල අයයි මුදල් හම්බු කරලාති බෙන්නේ. ඒ බව එදා BBC වැඩසට හනේදී. ල්ලේ මහත්ය දැනට අත්තින්නවා ජැෆ්නවල එතුමාගේ වචනයෙන් කියනවා මුදල් දුන්නේ කෞද එල්ට සංවිධානය දියත් කරවන්න කියන එක ඒක හොඳටම එතුමාගේ වචරවලීම කියනවා ඒ නිසා මම කියනවා ඔබ ඔබේ රටත් එක්ක තරහ කරන්න වෙනය මුදල් යොද වනවා ඒක අදටස් සිද්ධ වෙනවා මේ රට වෙනස් කරන්න වෙන අය මුදල් යොදවනවා කියන එක අදටස් සිද්ධ වෙනවා ඒ නිසා අපි අපේ රටේ වගකීම වියයුත්තේ අපි එකට එකතුවී සිටීමයි किसी විටකත් ශ්‍රීලාංකික කියන නම ඔබ ගලවලදාන්න කිසිකෙනෙක්ට අහිතියක් නෑ ඔබ මේ රටේ බිහිවෙච්ච තරුණයානම් ඔබ මේ රටේ පුද්ගලයා නම් ඔබට තරං අයිතියක් යාපන කිසිම කෙනෙක්ට න පිට රටියෙක් මං හැම්ම වෙලාවම සිතනෝ ඔබ ඇත් වෙන්න දුරස්වන්න දුරස්වෙන්න ඔබේ අයිතිය ඔබව වෙනවිදියේ ආරෝර්පයක් කරන ඔබ මේරටෙන් එළියට දාලා ඔහුම් බලං සිටිනවා අවුරුදු අනෝනමයේ බ මේ බද්ධට අර ඔබේ භූමිය ඔවුන්ගේ අතට ලබා ගන්න